Cancamburu, buat dari teke, si signoru, mau apa lagi? Mau bisudi, silu madi anta, mage gauru ya, mang sama ke inna mage mitro tuh dina dat, mage gauru ya, ini nama, maka dan gian, සිල්වට මොද ප්‍රශ්නයක් කැව්වේ ඔබතුමා නම මොකද වගේ නිශාන්ත හොඳ ප්‍රශ්නයක් කැව්වේ උඟ දෙනෙක් බලන් හිටියා මර්වින් සිල්ලට මොනවද වෙන්නේ කියලා 160,000 ඡන්ද ගත්ත මර්වින් සිල්ලට බෙලියක් ඉඳලා ඉන්න ශ්‍රේෂ්ඨ ගම්පා දිස්ත්‍රික්කයේ මිනිසු කැලණිය ප්‍රමුඛ බුද්ධ භූමිය මට නොමිනේෂන් දුන්නේ නැහැ රාජපක්ෂව ඒකේ චන්ද්‍රිකා මැතිණියත් විත්තිකාරයා මෛත්‍රීපාල කියන පිස්සක් විත්තිකාරයා. හැබැයි ඒ කිසිම කෙනෙකුට මාව නන්නත්තාර කරන්න බැරි වුණා. මම වෛර කරන්නේ නැහැ සිංහල බෞද්ධයෙක් හැටියට. මම නන්නත්තාර වෙන්නෙත් නැහැ. මම වටන්නත් බෑ. ඒක නිසා මම බොහොම උපේක්ෂාවෙන් බලන් හිටියා කවද්ද මේ පාර්ලිමේන්තුව විසවල මැතිවරණයක් එන්නේ කියලා. දැන් ඒ chance එක මර්වින් සිල්ලට ආවා. දැන් මම මැතිවරණේ ඉල්ලනවා. හැබැයි මං ඉල්ලන්නේ එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් පමණයි. ඔව් ඉතින් මම දකුණේ බෙලියත්තේ රුහුණේ. මම ඉතින් හැමදාම කියන කන්නේ දුටු ගැමුණු කුමාරයාගේ තාත්තයි ගමේ මන්ත්‍රී මම තිස්සමාරම දිනුවා මං අභිමාණයෙන් කියනවා මගේ ඥාතියෝ මගේ මිත්‍රයෝ මට දිනලා දුන්නා මාත් එක්ක ඊට පස්සේ මම 160,000 ගම්පා දිස්ත්‍රික්කෙන් දිනුවා ඒකත් මම බොහොම අභිමාණයෙන් කියනවා එකක් මන් දිනුවා. හැබැයි ඔය අතර කියයි බලන මිනිහා ඇයි ඔබ කොළඹ ගත්තේ මෙච්චර නේ ඡන්ද? මං කොළඹ කන්ටෙස් කරේ නැහැ. ඒක චන්ද්‍රිකා මැතිණියයි බාලපැටව මැතිතුමයි සාක්ෂි දෙන්න ඕන. මං මැද කොළඹට එන්න කියලා කිව්ව චන්ද්‍රිකා මැතිණිය මං ගරු කළා හැමදාම පක්ෂ නායකයට ගරු කරා. මයිදම් රාජපක්ෂ මැතිතුමා තමයි මට කැලණියට යන්න කිව්වේ. විජේතුංග ජනාධිපතිතුමා තමයි ඩොක්ටර් ජයලජාර මැතිතුමාගේ මගනේ මට දිස්සමාරාමට යන්න කිව්වේ. අංගිය පස්සේ මට වුණු පොරොන්දුව චන්ද්‍රිකා මැතිණිය නොදුනුවත් එක්තරා කුමන්ත්‍රණයකින් කඩුණා මම අකමැති බුද්ධලේ කොළබඩ දැම්මා මම කොහොමද චන්දිල්ලන්නේ බන්ද ප්‍රකාශයක් කරනවා කරුණා කළා ප්‍රකාශයක් කරන්න එපා ඒකෙන් පක්ෂට හානියක් වෙනවා පක්ෂට ලොකු හානියක් වෙනවා ප්‍රකාශයක් කරන්න එපා එහෙනම් මර්වින් මට නමක් දෙන්නේ කොහොමද චන්ද්‍රිකා මැතිණිය බොරු කියනෝනේ මගේ යාළුවගේ නමක් දුන්නා මම නෑ යාළු විශ්වාස කරන්න එපායි දීපං ලුසිඩායි නම කියලා මගේ නෝනා ලුසිඩා ජේ ඒ මේරි ලුසිඩා එයාගේ නම දුන්නා එයා ජාතික ලැස්තියෙන් පත් කරා තාවකාලිකව ඊළඟ මම පාර්ලිමේන්තු ගියා මං ඡන්ද ඉල්ලුවෙත් නෑ ඡන්ද රැස්වීම දීුවෙත් නෑ මම රටවටේ ගියා චන්ද්‍රිකා මැතිණි ජයග්‍රහණය කරවන්න ඊට පස්සේ මගේ නෝනා කිව්වා මට මේක හරියන්නේ නෑ මට බෑ එයාම මේ 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 ආශාවක් ඇති වෙන්නේ අපිට ඔය තණ්හාව ආශාව තනතුරු ගැන අපි හිතන්නෙම නැහැ අපි හිතන්නෙම නැහැ අපිට ඒක ඕනත් නැහැ අපි ඒ ගැන කවදාවත් සොයන්නෙත් නැහැ බලන්නෙත් නැහැ තනතුරු ලාභින්නේ අපි තනතුරු වලට කෑදර නැහැ අපේ දමෝපිය අපිට පුරුදු කරලා තියෙන්නේ තනතුරු පස්සේ දුවන්න එපා ජනතාව පස්සේ යන්න ජනතාවත් එක්කම ඉන්න අපිට ඒක තමයි පුරුදු කරලා තියෙන්නේ අපි ඒක නිසා ජනතාවත් එක්කම ඉන්න මේ කෝල් කීපයක් ආවේ ගම මේ පොඩක් ස්ලෝ කරගෙන තාර නැනේ ඒක නිසා මම කාටවත්ම බඩ දොස් කියන්න බෑ මං කාටවත් දොස් කියන්නෙත් නෑ උන සිද්ධිය ඔච්චරයි ඉතින් මම එක්සත් ජාතික පක්ෂේ රණවික්‍රමසිංහ මහත්මයාගේ නායකත්වයෙන් එක්කෝ පෙරමුණකින් හෝ
එතුමාගේ දායකත්වය. මම දුන්නු පළාතකට ජන්දිලන්න පොද මම දුටුගැමුණු මාරඇත්තුමාගේ තාත්තයි ගම දිනවා අම්මයි ගම දිනවා. දැන් මගේ අස්සාවක් ඇත්තෙන්ම තියෙනවා රජවුණු පැත්ත දිනන්න රජරට. ඒක මට හිමී කියලා මම විශ්වාස කරනවා. මට මේ කරදර සේරම උනේ මම රජරට පිටක් කරන්න කියලා මම විශ්වාස කරනවා. නැති මට බලයක් නැහැනේ. මම හැමදාම කරේ එක්සත් ජාතික පක්ෂයට ආවා මම විජේතුංග ජනපතිතුමාට පිස්සිත වෙන්න. ඒක දීර්ඝකාලීනව හිටියා. රනිල් වික්‍රමසිංහ මැතිතුමා කිව් දේ අහන්න නැතිකම නිසා, එතුමාගේ ඉල්ලීම ඉෂ්ට නොකරපු නිසා, චන්ද්‍රිකා මැතිනිගේ ඉල්ලීම ඉෂ්ට කරන්න, මොකද බණ්ඩාරනායක පොළොන්නරුව මහත්තයා ඉතාම හිතවත්, ඒ හිතවත්කම ඇති කරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. අනුබණ්ඩාරනායක මැතිතුමා ඉතාම හිතවත් අපි දෙන්නා පක්ෂක අයින් කරා එක පාරක්. එතුමාට මම සදාකාලික ගෞරව කරන, එතුමා වෙනුවෙන් මම පින්කම් කරනවා. ඒ බෝධිසත්වයේ ඒක නිසා මම රනිල් වික්‍රමසිංහ මැතිතුමාට පිටුපෑ නිසා තමයි මට මේ දැනුම ලැබුණේ. මම නම් තවත් කවදාවත් මේ සංසාරිත පාට පිටපාන්නේ නෑ. මචං මෙහෙම එකක් තියෙනවා. අපේ ඉතිහාසය මේ රටේ සිංහල අවුරුදු 6000 වැඩි මිසක් අඩු නැහැ. අපේ සිංහල භාෂා අවුරුදු 3000. සුද්ධ උඩ ගියා වික්ටෝරියා ජලාශයේ පටන් ගන්නකොට ඒ තාක්ෂණය දැකලා සුද්ධටත් උනේ එතනින්ම වැඩේ පටන් ගන්න. එතකොට අනුරාධපුරේ මම රිසර්ච් එකක් කරා. කලාවැවෙන් යෝදෑලෙන් තිසාවැවට ජලය ගෙනියනකොට කලාවව තියෙන්නේ යට, තිසාවව තියෙන්නේ උඩ. ඉතින් මේක දවස්සේන මහරජතුමා මේ වාරි කර්මාන්තය කරා. සුද්ධ උඩ ගියා. අපි ලෝකේ රෙදියන්ද ජාතියක් සුද්ධර දිනා දින කාලේ මේවා පිටරටවල වලට අතපෑ යුතු නැහැ. නමුත් මේ ආණ්ඩු වග කියන්න ඕන දොන් ස්ටීවන් සෙරනායක මැතිතුමාගේ වගා සංග්‍රාමය දිගට කරගෙන යන්න බැරි වුණා. ආණ්ඩු වලින් ඉකොනොමික වෙනස් වුණා. ඔය කෘෂිකර්මාන්තය වෙනස් වුණා. වෙනස් කරා එක ප්‍රතිපත්තියක් හැටියට ආණ්ඩු වෙනස් වුණත් මේ රට ගෙනියනෝ නම් අද මේ රට හැමදේම සම්පෝෂිතයි. අන්න ඒක නිසා තමයි දැන් බලන්න මෛත්‍රීපාල සේනාක මැතිතුමා ඉන්න කාල කර්මාන්ත මැතිතුමා හැටියට විශාල කර්මාන්ත කරණයක් සිරිම බණ්ඩාරනායක මැතිතුමා ආණ්ඩුව කරා. එළ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ජයජාතන මැතිතුමාගේ ආණ්ඩුව මේ රටේ විශාල කර්මාන්ත කරණයක් කරා. එතකොට මේකේ ඉකොනොමි එක තිබුණේ උඩ. හැබැයි චන්ද්‍රිකා මැතිතුමාගේ ආණ්ඩුව වා මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ආණ්ඩුව වා හොද කරවැඩ තියෙන අපි නෑ කියන්නේ. පෞගේ කාලේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රඥාවන්තකම ප්‍රයෝජන ගන්න දුන්නේ මෛත්‍රීපාල කියන පිස්සා. ඒ පිස්සේ සාරාන් බෝම්බ ගාන්දි උන් මගුල් නැටුවා සිංගප්පූරුවේ. සාක්ෂි දෙනවා මගේ නගේ මගුල් නැටුවා. නෑ කියන්න බෑ. දොරවාගෙන ප්ලේන් නැතුණා කියන්නේ බොරුවක්. පොළොන්නරුවේ මම රජ ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා ඔය පිස්ස කරුණා කළ පරද්දන්න. ඉවන්න පාර්ලිමේන්තුවට රට කෑවා. UNP එක කෑවා. කළගුණ දන්නේ නෑ. හැමදාම කරේ එක්සත් ජාතික පක්ෂයේ පිරිසක් අල්ලගෙන, සුළු පිරිසක් අල්ලගෙන එක්සත් ජාතික පක්ෂය විනාශ කරා. මහින්ද රාජපක්ෂ මැතිතුමාගෙන් සියලු දේ අරගෙන එතුමා විනාශ කරා. චන්ද්‍රිකා මැතිනිය විනාශ කරා. අනුරබණ්ඩාරනායක මැතිතුමා විනාශ කරා. අනුරබණ්ඩාරනායක මැතිතුමා මට කිව්වා මර්වින් ලොයිස් සිරිසේන විශ්වාස කරන්න එපා කියලා. හැම පක්ෂයක් විනාශ කරා. විලිලැජ්ජ නැහැ. දැන් එන හදනවා මන්ත්‍රීවරයෙක් හැටියට. ඒක නිසා මං හිතන්නේ පොළොන්නරුව කියන්නේ මහවිජය බාහුගේ ශ්‍රේෂ්ඨ ඉතිහාසය. කිත්ති කුමාරයාගේ රූණෙන් ආවේ. මේ
හැමේ ගම්පයින් කියල දැ කෝටිපති අයිදුවට වයිස්ටෝස් දුන්න ලිකලයිසන් දුන්න සෞදරෝ සේරම හම්ප කරගත්තා. අනුරාධ කියල ගෑනියක්කින්නවා ජපානය නවත්තල මිනිගේ එකක් නෙවෙයි මිනි අයිතිං තනතුරෙන් කරේ මිනිියගේ පංචින්ද්‍රයන් පිනෙව්වා බැංකුගිනුම් ශක්තිමත් කරා කෝටිගානක් අර එයාගේ නිල මන්දිරයක්ඒක නිල නිවාසයක් නෙවෙයි. මම කියන්න දැන්වත් ඕකෙන් බෑල පලයම් පොළොන්නරුවට කිසිම රාජනාකෙකරු නැති වනමක් තියෙනොයාට එක මන්දිරයක් ජනාධිපති මන්දිරයට වැඩිය එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අද මේ තත්තර වට්ටන්න පලවෙනි විත්තිකාරයක් මෛත්‍රීපාල සිරිසේන එක නෑ කියන්න බෑකාටවත් තවමගේලක තියෙන ඩොකීමට නෑ කියන්න වෙලාවක් නෙවෙයි. මතුවෙන්න බැහැ හේතුව පිස්සෙක් ගම්පයින් ගම්පා කියන ශ්‍රේෂ්ඨ බලාතෙන් මංගිතන්න ගම්පා අදුරුශමාන බලවේගයකින් මේ කාලකන්න මිනි පිටක් කරයාට දැන් ඒතුව පුරාණ රජවරු වැඩකරපු රජවරු මහා පරාක්‍රම බාවුල දිව්‍ය ලෝක වල ඉඳගෙන කඳුළු සල්න ඇති අනේ මෙහෙම කාලකන්නිය කාවනේ කියලා කොහෙද මතුවෙන්නේ කොන්ක්‍රීට්යක් කරි පලාගෙන මතුවෙන්න පුළුවන් පින්වත්ත කුමාරයක් ඉපදුරොත් ඒව මේ කොන්ක්‍රීට් තිබුණයි සුනාමියක් කාවයි ගිනිකඳු තිබුණයි ඒව මොනවත් ඒව වෙන්නේ නෑ. ඒක මට සියරසියක් විශ්වාසයි. ඒක අපි කලබල වෙන්න එපා. පින්වන්ත කෙනෙක් ඉපදෙනකොට එක වළක්වන්න බෑ බෑ. පින්වන්ත කෙනා ඉපදිලා පිනේ තියෙන බලමහිමය තේරුම් ගන්න නැතුව පෞකාර වැඩ කරොත් ඒ පිනෙන් ඉපදිච්ච කෙනාම තමයි පවෙන්න අරකාදයට යට. දැන් බලන්න යශෝදරා දේවිය වගේ ඉපදිච්ච පවුලක ඉපදුණු දෙවිදත්තට මොකක්ද උනේ? යශෝදරා දේවිය ජාතක කර තාත්තට මොකක්ද උනේ? අවිජ්ජමාන අරකාදයනේ. නරක ආශ්‍රය නිසා බිම්බිස්සාර මහරජතුමාගේ පුතාට මොකද උනේ? මොකද උනේ? නරකාදිය දුක් විඳිනවානේ. ඒ නිසා මම මේ රජය කර නැත්තන්ට කියන්නේ රජය කරවන්නින් නැත්තන්ට කියන්නේ නරක මිනිසුන් ඇසුරු කරන්න එපා බුදුදහම කියන්නේ. කල්යාණ මිත්‍රයෝ මටත් ඕකෙන් අසිතක් වුණා. මම කල්යාණ මිත්‍රය හඳුනන්නේ නැතුව හිත හොඳ ගමට එන හැමෝටම මගේ ගෙදර දොර ඇරියා මගේ වාහනේ දොර ඇරියා. ඒ මෝඩකම නම් මම තවත් මේ ජීවත් වෙන කාලය තුල කරන්නේ නැහැ. මගේ රටත් මං ඒ පණිවිඩය දෙනවා. රට දෙන්නේ රටේ හැමෝගේම ආරක්ෂාවට. මගේ හොඳ වැදගත් මිත්‍රයෙක් වැදගත් පරම්පරාවක් එතුමා හොඳ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ කෙනෙක්. නමුත් මං ඉතින් එක්සත් ජාතික පක්ෂයට බාදීලා තියෙද්දි තවත් තැනකට මට යන්න බෑනේ. ඒකනේ දැන් අපි ආදරය කරන කාල නම් හැමෝටම බහ දෙනවා. අපි ඉතින් ඒ කාලේ ප්‍රේම කුරුල්ලෝ නිසා ඉතින් බැලූ බැලූ තැන ප්‍රේම කුරුල්ල පියාඹගෙන යනවානේ. හැබැයි හොටපටලව ගන්න නැතුව මර්විස් වල බේරිලා මට හිමි අයිතිය මම සත්කෝරලේ කියන බත්කෝරලෙන් කුලිය පිටියේ මම මගේ භාර්යාව සොයාගත්තා. ඒ වාසලාවම තමයි තාම ඇදී යන්නේ. භාර්යාවත් වාසලාවන්තයි. දරු දෙන්නා ඉන්න දරු දෙන්නත් වාසලාවන්තයි. දරුවන්ගේ දරුවොත් වාසනාවන්තයි. නමුත් ඉතින් පහුගිය කාලෙදී අපිට නොඑක් විදිහින් අපි ගමේ ඉන්න කාලේ ගාගන්නේවා ඒ කාලේ තිබුණ නැහැනේ මාධ්‍ය. මෙලියත් ආසනේ මගේ ගමේ මම තරම් රණ්ඩු කරපු එකෙක් ගාගත් එකෙක් ඒ පළාතෙම නැහැ. තාත්තට මගේ නඩුව අහලා බල නැහැ අම්මට. එහෙම තමයි ඉතින්. ඒ කියන්නේ විශේෂ ඇති කොල්ලා ඒ හැටි නේ. ඉතින් ඒ ගැන වැඩි අපි කතා කරන්න වැඩක් නැහැ. ඉතින් ඒ වුණත් මේ සමාජයේ ළමයි මීට වැඩිය සංවරව ජීවත් විය යුතුයි. ඒ පාන මගේ මං ඉගෙන ගත්තා. ඒ හැම දෙයක්ම ඒවට ආශ්‍රය කරන උදවියත් වගේ කියන්න ඕන. නමුත් මං කවදාත් ආශ්‍රය කරන කාටවත් දොස් කියන්නේ නැහැ. අපේ එක අදා ගන්න අපිට වෙනකයි මොකටද අනුමුද දොස් කියන්නේ. එහෙම ඉතින් වැරදි වුණා. නමුත් බරපතල වැරදි වුණේ නැහැ.
ගානකොට ගැහුවා. ගානකොට දුවන්නේ. දුරවලල්ලන් දුවන්න විදිහකුත් නැහැනේ. ඒ වගේ දේවල් වෙනවා. ආ මානව හිමිකම් සමාවෙන්න. එතකොට මේ රට අපි විසින් අපි හම්බ කරගෙන පවාගෙන පිටරටත් කන්න දුන්නු රටක්. අපි විදේශ රටවල් ආක්‍රමණය කරපු රටක්. හැබැයි සුද්ධට ඕන විදියට අපි දගලන්න ඕන නැහැ. ඒ මතේ මං ඉන්නවා. උන්ට ඕන නම් ඉස්සෙල්ම කියන්න ඕන ජෙනරල් ෆොන්සේක ඇතුළු වර්තමාන හමුදාපතිතුමා ඇතුළු මේ තාංචි උඹල ඉවත් කරගෙන ඉන්න. මේ තාංචි ඉවත් කරගෙන අපේ වීර හමුදාව අපේ වීර සොල්ලාදුව රණවිරුව වට තියෙන චෝදනා ඉවත් කරගෙන ඉන්න. එදා යුද සමයේ මහින්ද රාජපක්ෂ මහත්මයාගේ ආණ්ඩුවට තිබිච්ච ඒ පොරු චෝදනා ඉවත් කරගෙන ඉන්න. ඒ විදියට උඹල එනවනම් අපි ලෑස්වි යුතුයි ඒගොල්ලත් එක්ක සාකච්ඡා කරන්න. නමුත් මම මෙතනින් දකින්නේ මේ ගමේ ගොඩේ මිනිස්සුත් එක්ක අමනාප වෙලා ගෙදරට නොනවයි කියන එකවත් සල්ලි ණයට ඉල්ලුවම ඒක දෙන්න බැරුව එමිනියත් එක්ක තලා වෙන එකවත් දේශපාලනයේ විරුද්ධ පක්ෂයේ ඡන්දකාරට මිනිස්සු අමනාප වෙනවත් වගේ නෙමෙයි ජාත්‍යන්තරයේ සමග වැඩ කිරීමේදී. ජාත්‍යන්තරයේ සමග වැඩ කිරීමේදී මේ ආණ්ඩුව මීට වැඩිය බුද්ධිමත් ක්‍රියා කරන්න තිබුණා. මේ ඡන්දෙට ඡන්ද ගන්න ඡන්දදායකයා සන්තෝෂ කරන්න මේගොල්ලෝ ගහපු ගේම් එකක් කියලා මම විශ්වාස කරනවා. මීට වැඩිය රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් මේ ප්‍රශ්නේ විසඳ ගන්න තිබුණා. අයින් වෙන්න ලේසි ඇතුල් වෙන්න අමාරුයි. මොකද අපි ලෝකෙට ණය වෙලා තියෙනවා වැඩියෙන්. අපිට ලෝකෙන් ආධාර වුණ වෙලා තියෙනවා. මේ රට දියුණු කරන්න ආධාර ඕන, ඉදිරියට යන්න ආධාර ඕන. ඉතින් ලෝක රටවල් එක්ක අපි අත්වල බඳ ගන්න ඕන. ඒ ලෝකේ රටවල් එක්ක අත්වල බඳ ගන්නකොට තොටලක රාතබෑරුමේ බීමත් මිනිය කැසිරෙන්න වගේ රාජ්‍ය තන්ත්‍රය ඇසිරුණොත් ඒක විශාල අවශ්‍යයක් අපේ රටට. අන්න ඒකේ ප්‍රඥාවෙන් පිරිච්ච කෙනා තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. විදේශගත සාකච්ඡාවලට විදේශගත සම්බන්ධතා ඇති කරන්න. ඉතින් මේ ආණ්ඩුවට පුළුවන් එතුමඟනුත් උදව් අරගෙන මේ රජය ඉස්සරහට ගෙනියන්න. එක්කව් වෙන්න කියලා මම කියන්නේ. තවත් නම් එක්සත් ජාතික පක්ෂේ ආ එක්කව් සීමක් ඕනේ නැහැ. එක්සත් ජාතික පක්ෂයට තනි ගමනක් කරන්න පුළුවන්. එක්සත් ජාතික පක්ෂයට උඩ එක්කව් වෙන හැබැයි එක්කව් වෙන්න පුළුවන්. රට වෙනුවෙන් යම්පිච්ච තීන්දුවක් ගන්නකොට ජනාධිපතිතුමා හරි අගමැතිතුමා හරි එතුමාට කතා කරලා අහන්න තිබුණා. නමුත් අපි කිසිම ජාතියකට යට වෙන්න ඕනත් නැහැ, අතපහන්න ඕනත් නැහැ. මීට වැඩිය රාජ්‍යතාන්ත්‍රික මට්ටමෙන් ඒ ප්‍රශ්න විසඳ ගන්න තිබුණා. මෙතන ඡන්දෙට ඡන්ද ගන්න ඕන නිසා ජනතාව රැවට්ටුවා. නමුත් ජනතාව රැවටෙන්නේ නැහැ. රැවටෙන්නේ නැමක බොරුවක් කියලා දන්නවා. හැබැයි ඒකේ දැන් මේමයි රෝග ලක්ෂණ පාල වෙලා තියෙන්නේ. රෝගෙ හැදුනොත් සුව කරන්න තාම බේත් වාගෙන නැහැ. දැන් අපේ ලංකාවට මේ ගත්ත දීන්දුවෙන් රෝග ලක්ෂණ හැදිලා තියෙන්නේ. මට බයක් තියෙනවා රජය ගන්න තම් තීන්දුව වලින් මේ රටේ අහිංසක ජනතාව සහ මේ රට කරවල තම් පිරිස සහ මේ රට මුදල් උපයන අපේ ඉහළ පෙළේ ඉන්න දුවේ තමයි අමාරු වෙන්නේ.